කළු කුහරයක ප්‍රථම සැබෑ ඡායාරූපය මේනකොට නිකුත් වෙලා තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු එක ලබාගත්තේ කොහොමද සහ එහි වැදගත්කම කුමක්ද කියලා. කළු කුහරයක් කියන්නේ අභ්‍යවකාශයේ තියෙන ස්කන්ධය ඉතාමත් වැඩි වස්තුවක්. ස්කන්ධය කොපමණද කියනවා නම් එයින් නැතිවන ගුරුත්වාකර්ෂණ බලය නිසා අඩුම තරමින් ආලෝකයට පවා එයින් පිටතර පැමිණීමට නොහැකි. ඒක නිසා මේ වගේ කළු කුහරයක ඡායාරූපයක් ගැනීම ඉතාමත් අපහසු වෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් භාවිතා කරන දුරේක්ෂයක් භාවිතා කරලා මේ වගේ වැඩක් කරන්න අමාරුයි. මේ හේතුව නිසා මේ ඡායාරූපය ලබාගත් විද්‍යාඥයන් ඒට භාවිතා කළේ රේඩියෝ දුරේක්ෂයන්. මෙම රේඩියෝ දුරේක්ෂ මගින් කළු කුහරය අවටින් පැමිණෙන රේඩියෝ තරංග නිරීක්ෂණය කරන්න පුළුවන්. රේඩියෝ දුරේක්ෂ ගැන තව යමක් සඳහන් කරනවා නම් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ රේඩියෝ දුරේක්ෂයක්. මෙහි තියෙනවා පාරාවලික එහෙම නැත්නම් පැරබොලික් ඩිස්ක් එකක්. එයට ලැබෙන රේඩියෝ තරංග නිරීක්ෂණය කිරීමෙන් අපට රේඩියෝ ඉමේජ් එකක් හදාගන්න පුළුවන්. ඊළඟට මේ ඩිස්ක් එකේ ප්‍රමාණය වැඩි වෙන්න අපි ලබා ගන්නා රේඩියෝ ඡායාරූපයේ රිසලූෂන් එක සහ ක්වලිටි එක වැඩි වෙනවා. මේ වගේ තනි රේඩියෝ දුරේක්ෂයකින් පෘථිවියට ආලෝක වර්ෂ මිලියන ගණනක් ඇතින් තියෙන කළු කුහරයක ඡායාරූපයක් ලබා ගන්න බෑ. ඒට හේතුව වෙන්නේ ඩිස්ක් එකේ ප්‍රමාණය මදි වීම. ඒක නිසා මේ පරීක්ෂණය කරපු විද්‍යාඥයන් කළේ ලෝකයේ වටේ තියෙන රේඩියෝ දුරේක්ෂ 8කින් ලැබෙන දත්ත එකතු කරලා ඉතා විශාල රේඩියෝ දුරේක්ෂයක් නිර්මාණය කර ගැනීමයි. මේ විදිහට නිර්මාණය කරගත්තු රේඩියෝ දුරේක්ෂයේ ඩිස්ක් එකේ විෂ්කම්භය පෘථිවිය විෂ්කම්භයට වාගේ සමාන වෙනවා. දැන් මේ රූපයෙන් දැක්වෙන්නේ මේ විදිහට යොදාගත්ත රේඩියෝ දුරේක්ෂ 8 පෘථිවිය මත පිහිටා ඇති ස්ථානයක්. මේ දුරේක්ෂ තියෙන ස්ථානයන් බැලුවොත්ින් උතුරු ඇමරිකාව තියෙනවා, ඊළඟට දකුණු ඇමරිකාවේ චිලි තියෙනවා, ඊටත් අමතරව යුරෝපයේ තියෙන දුරේක්ෂයන් භාවිතා කරලා තියෙනවා, අවසාන වශයෙන් ඇන්ටාක්ටිකාවේ තියෙන දුරේක්ෂයකුත් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. මේ දුරේක්ෂ සියල්ලේම එකතුවට තමයි අපි ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් කියලා කියන්නේ. ඊළඟට මේ ඉතා විශාල දුරේක්ෂය නිරීක්ෂණය කරපු මන්දාකිණිය ගැන අපි බලමු. මෙලෙස නිරීක්ෂණය කළේ M87 කියන මන්දාකිණිය. එය පෘථිවිය ඉඳන් ආලෝක වර්ෂ මිලියන 54ක් පමණ ඈතින් තියෙන්නේ. මේ රූපයෙන් දැක්වෙන්නේ ඒ මන්දාකිණිය සහ ඒ මධ්‍යයේ X-ray ඡායාරූපයක්. ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් එක මගින් නිරීක්ෂණය කළේ මේ මන්දාකිණිය මධ්‍යයේ තියෙන අතිවිශාල කළු කුහරය. මෙම කළු කුහරය ඇත්තෙන්ම ඉතාමත් විශාලයි. එහි ස්කන්ධය සූර්යාගේ ස්කන්ධය මෙන් බිලියන 6.5ක් වෙනවා. උදාහරණයක් වශයෙන් අප ජීවත් වන චක්‍රාවාටය වන ක්ෂීරපදය ගත්තොතින් එහි මධ්‍යයේ තියෙන සුපර් මැසිව් බ්ලැක් හෝල් එකේ ස්කන්ධය සූර්යාගේ ස්කන්ධය වගේ මිලියන 4ක් පමණ වෙනවා. මෙයින් පෙනී යනවා M87 මන්දාකිණියේ සුපර් මැසිව් බ්ලැක් හෝල් එකේ ස්කන්ධය අපේ චක්‍රාවාටයේ එම සුපර් මැසිව් බ්ලැක් හෝල් එකේ ස්කන්ධය වගේ 1500 ගුණයක් පමණ වෙනවා. මෙම කළු කුහරයේ ඡායාරූපයක් ලබා ගැනීම සඳහා විද්‍යාඥයන් කළේ 2017 අප්‍රේල් සහ 2018 අප්‍රේල් වල සති දෙකක කාලයක් මෙම දුරේක්ෂ 8ෙන්ම මෙම මන්දාකිණියේ අතිවිශාල කළු කුහරය නිරීක්ෂණය කිරීම. මෙලෙස ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු 2018 අප්‍රේල් වලදී ඔවුන් M87 මන්දාකිණිය මැදේ තියෙන අතිවිශාල කළු කුහරයේ ඡායාරූපය ඉදිරිපත් කළා. දැන් අපි ඒ ඡායාරූපය දිහා බලමු. මෙම ඡායාරූපය ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය මගින් උපකල්පනය කළ කළු කුහරයේ ආකාරයට ඉතාමත් සමානයි. ඒක නිසා මේ කළු කුහරයේ ඡායාරූපය සාමාන්‍ය සාපේක්ෂතාවාදය සනාථ කිරීමට තවත් සාක්ෂියක් බවට පත්වෙනවා. දැන් මේ ඡායාරූපය දිහා බැලුවොතින් මෙහි මධ්‍යයේ කළු පාටට දිස්වන්නේ අතිවිශාල කළු කුහරය. එයින් කිසිම ආලෝකයක් නිකුත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒක කළු පාටට තියෙන්නේ. එය වටේ තියෙන්නේ මෙම කළු කුහරය වටා ගමන් කරන ගෑස් ඩිස්ක් එකක්. කළු කුහරයේ විශාල ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ ගෑස් ඩිස්ක් එක රත් වෙලා දිදුලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙයින් නිකුත් වන රේඩියෝ තරංග තමයි ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් එකේ විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කළේ. මේ ඡායාරූපය ලබා ගැනීමේ වැදගත්කම තමයි මේ වෙනතෙක් විශේෂ සාපේක්ෂතාවාදයෙන් උපකල්පනය කරපු කළු කුහරවල පැවැත්ම ගැන අපි ගාව තිබ්බේ වක්‍ර සාක්ෂි පමණයි. නමුත් මෙම ඡායාරූපය කළු කුහරවල පැවැත්ම ගැන ඩිරෙක්ට් එවිඩන්ස් එකක් විදිහට ගන්න පුළුවන්. මෙම ඡායාරූපය ගත්ත විද්‍යාඥයන්ගේ ඊළඟ අරමුණ තමයි
අපගේ ශීරපතය මධ්‍යයේ තියෙන අතිවිශාල කළු කුහරයේ ඡායාරූපයක් ගැනීම. අපි බලාපොරොත්තු වෙමු ඔවුන්ට ඉක්මනින්ම කරන්න පුළුවන් වෙයි කියලා. විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක subscribe කරන්න.